Jesse Peter father. Jesse Peter, what do you mean? ඉතින් කොහමද? හොඳින් ඉන්නවා පාද. දැන් අද ප්‍රශ්නයක් හොයාගෙනද ඔය ඇවිල්ලා ඉන්නේ? ඕ පාද. මේ පාර නම් අපිට කතා කරන්න වෙලා තියෙන්නේ ටික බය හිතන ප්‍රශ්නයක්. අක්කම කියන්න කක්කේ ප්‍රශ්නේ. ආද මේ පාර ගොඩක් අය අපෙන් අහලා තිබ්බා. පොස්ට් කාඩ් තුන හතරකම මේක තිබුණා. අපෙන් අහලා තිබ්බේ පාද මරණය කියන්නේ මොකක්ද? මරණය මත ජීවිතය සහ මරණය පිළිබඳ තමයි අහලා තිබ්බේ. मरणे දැන් චනුල මරණය කියන දේ අද ගොඩක් දෙනෙක් හිතන්නේ නැති නිසා තමයි මිනිස්සු මැරෙන්නේ නැහැ වගේ ජීවත් වෙන්නේ. නමුත් ඔයගොල්ලෝ දන්නවා අද තාක්ෂණය කොච්චර දියුණු වුණත් අද කොච්චර වෛද්‍ය විද්‍යාව දියුණු වුණත් කාටවත් පුළුවන් ද මැරෙන්න තු වෙන බෙහෙතක් හොයාගන්න? मेरे तू इन बेहद अखोया बे होयागन नहीं आप दाखी ना मे मरणे की आप हेमोट पोद दया इवागे आप हेमो मेरण नहीं सा मरणीय ज्ञान पोडा का बोध कर इन्होंने आसूबाई मन नहीं हमारा ये तो ना मरणे आसूबा गया अपी दान आप जेसु स्वांस की मरणे गए आप कथा कर एक आसूबद नहीं मरणे तो मैं आप गैले भी मगे ना ඉතින් ඒ නිසා මේ මරණය කියන දේ අසුබ දෙයක් නෙමෙයි ජීවිතයේ තවත් එක් පියවරක් නේද? මිනිස්සුක ජීවිතයේ තියෙනවා විවිධ පියවරවල් ඉපදෙනවා වර්ධනය වෙනවා නේද? ඊට පස්සේ අපි පවතිනවා ඒ වගේම ඊට පස්සේ රීප්‍රොඩියුසර්ස් අපි කියනවා නේ? තවත් ජීවිතවලට උපත දෙනවා इवागेम अवसाने दी टिटी रोटेस सामान्य जीवित टिक 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 दुर्वल वेलायन अवसाने दी मेरे मेवागे अवधीन थी ना जीवित देंगे तो कुट मे जीवित इपदीनो वगे वेदगत पीव रक्तमय मरने गया देंगे दवसाक एक दारू एक गे सीया मेरुना मैं दारूवा की गुरुतुमा हमेला गुरुतुमा के हानवागे सीया के मरने वयागे जीवित विनाशकला कि मट है गेनो अकेला किए ये तो कुट मैं दारूवा किए ना नहीं सीया के जीवित तमाय मागे जीवित विनाश करे सीया के मरने नहीं सीया के जीवित माँ विनाश करे इतनी हेमना मैं मरने අපිට ගොඩාක් කාරණා එකතු කරනවා ජීවිතය හොඳින් ජීවත් කරවන්න. හා ජුසේවාස් මුනිතුමත් අවස්ථාවක් කිව්වනේ අපිට ජීවිත කාලේ කරන්න බැරුව ගිය දේ මරණ මොහොතේ කරන්න බැහැ කියලා. ඒ නිසා මේ මරණය අපිට ගොඩක් අර්ථවත් ජීවිතයක් ජීවත් වෙන්න උදව් වෙනවා. තේරුණාද? එතකොට දැන් මේ මරණය කියන එක ගැන තියරිස් ගත්තොත් එimhe 200කට අධික තියරිස් තියෙනවා මේ මරණය ගැන කියවෙන. यद असल मिनसु तेरुंगा जीवित मे जीवन जीवित लेवल की तवत् समहार तेरुंगा जीवित हुस्म मत विविध आय विविध विधियट कथा की मे मरने नमते वगे मफिदा अपे आत्मीय शरीर वेन्वन मोहता तीन एक मरणे हटियत सलकनाट वेदगत्न्े मरणे हो मरण विधि වඩා ජීවත් වෙන විදිය අපේ ජීවිතේ අපි ජීවත් වෙන විදිය තේරුම් ගන්නකොට අපිට අපේ ජීවිතයම අර්ථවත් වෙනවා අපේ මරණය අර්ථවත් වෙනවා තේරුණා නේද සාමාන්‍ය පුද්ගලෙක් නේද සාමාන්‍ය අවුරුදු කීයක් ජීවත් වෙනවද සාමාන්‍යයෙන් 70ක් 75ක්
ජීවත් අපිට මේ ඇමරිකානු ජනතාවගේ කියන පිරිමියස් අවුරුදු 70යි මාස 6ක් විතර කියලා. එතකොට කාන්තාව අවුරුදු 73යි මාස 3ක වගේ ආසන්න කාලයක් කියලා කියනවා. නමුත් මේ මොනවා වුණත් මිනිස්සෙක් වැඩිපුරම ජීවත් වෙනවා කියලා හිතන්නේ අද කාලේ හැටියට අවුරුදු 120ක්. හරිද? දවස් 43800ක්. ඉතින් අපි ඔය කාලය ඇතුළත කරන දේ තමයි වැදගත් වෙන්නේ. අපි දන්නේ හෙට මැරෙනවද කියලා. නේද? අද තියෙන තත්ත්වය අනුව මේ තියෙන වසංගත වේ වගේ තියෙන භයානක දේවල් දේවත් එක්ක බලද්දී මිනිස්සු කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් නම් අපි තේරුම් ගන්නට ඕනේ අපි ජීවිත කාලය අපි මොනවද කරන්න කියලා. ඔයගොල්ලෝ අහලා තියෙනවද සොක්‍රටිස් ගැන? ඒක දාර්ශනිකයෙක් කියන එක දවසක් එයාට හම්බෙනවා. එයා පාරේ යනවා. පාරේ යනකොට ඒ කල්පනාව කියන්නේ ලොකු නේද? ලොකු ලොකු අදහස් හිතමින් යන්නේ. එහෙම යනකොට මේ නගරයක යනකොට පොලිසිය සේවය කරන මහත්මයෙකුගේ ඇඟේ වදිනවා. ඊට පස්සේ එකපාර එයා ටිකක් තරහා ගිහිල්ලා යනවා. මොනවද කරන්නේ ඔය? බලාගෙන ඉන්න දන්නේ ඔයා කවුද කියලා සොක්‍රටිස් ගෙන් අහනවා. ඒකෝර සොක්‍රටිස් කියනවා මම අවුරුදු 40ක් තිස්සේම කල්පනා කරනවා තාමත් මම කවුද කියලා. ඔයාට තේරෙනව නම් කියන්නකො මං කවුද කියලා කියලා කිය. එයා ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? තාමත් මම උත්සාහ කරනවා මම කවුද කියලා උත්සාහ කරනවා තේරුම් ගන්න. මොකද මම කවුද කියන එක ජීව තේරුම් ගන්නකොට මම ජීවත් වෙන්නේ ඇයි කියන එක තේරුම් ගන්නකොට මරණයට අර්ථයක් එනවා. ඒ නිසා මේ මරණය අපේ ජීවිතය අර්ථවත් කරගන්න ගොඩක් උදව් වෙනවා. මොකද හේතුව නැත්තම් හේම මිනිස්සු ආත්මార్థකාමී ජීවිතයක් ගත කරමින් නේද එන කොටාගෙන මරාගෙන මේ ලෝකේ රජ කරගෙන ඉන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් මේ මරණය හැමෝටම පොදු නිසා අපි කියන්නේ මැරුණා මේ අදින කලිසෙ මේ සාක්කු නැහැ කියලා කියනවානේ. නේද? අරගෙන යන්න දෙයක් නැහැ. නේද? මරණ දේවල් දැකලා තියෙනවද? හා? ඉතින් අපි දන්නවා අපි උපදින්නෙත් කිසිවක් භෞතිකව නැතුව ද්‍රව්‍යම දේවල් අරගෙන ඉන්නේ අපි යන කොටත් එහෙමයි. ජීවත් වෙලා ඉන්න කාලේ තමයි මේ ඔක්කොම සටන් කරන්නේ ගොඩ ගහගන්න. නේද? ඉතින් ඒ නිසා මරණය තුල තියෙනවා හිතන්නට බොහෝ දේ. දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ මරණය ගැන කතා කරද්දී මරණය කියන්නේ එක පියවරක් විතරයි ජීවිතේ. අපිට ඊට එහාට ගිය බලාපොරොත්තුවක් තියෙනවා. නේද? අපි කොහේ යන්නද බලන් ඉන්නේ? චනුල කොහේ යන්නද බලාගෙන ඉන්නේ අවසානයේ? ස්වර්ග රාජ්‍යයට. ස්වර්ග රාජ්‍යයට. දැන් ස්වර්ග රාජ්‍යයට අපි යන්නේ ඇයි? අපේ සදාත්මික ජීවිතේ බලාපොරොත්තු. සදාත්මික ජීවිතේ බලාපොරොත්තු වෙන. දැන් ස්වර්ග රාජ්‍යයට ගිහිල්ලා අපි කියනවා අපි ස්පියානන් මහන්සිය මුහුණට මුහුණ දකින්න ස්වාමීන් වහන්සේ දකින්න මේ උන්වහන්සේ තුළ ජීවත් වෙන්න යනවා කියලා. නේද? එතකොට මේ ගමන තුල අපිට මරණය කියන දෙයට මුහුණ දෙන්න. නමුත් අපිට මරණය අවසානය නෙමෙයි. ඒ නිසානේ අපි මරණයේ දුක් වෙන්නේ නැත්තේ. නේද? අපිට දුකක් මනුෂ්‍යයන් හැටියට ඇති වෙනවා. නේද? අඬනවා තමයි. මොකද ශාරීරිකව තියෙන බැඳීම් සමානට නේද? නැති වෙලා යනවා. නමුත් මේ ශරීරය එතනින් ඉවරයි නේ. නමුත් අපි ගමන් කරනවා ස්වාමීන් වහන්සේ වෙතට. ඒ නිසා අපි ස්වර්ගයට යන්න නම් මේ ලෝකයේ තුල ස්වර්ගයේ ඉන්නට ඕනේ. ස්වර්ගයේ වටිනාකම් ජීවත් කරවන්නට ඕනේ. එතකොට මේ ශරීරය යම්මතු දවසක පස්සට හැරෙයි. නමුත් අපිට ස්වාමීන් වහන්සේත් එක්ක එක්වන්නට හැකි වෙනවා මරණයෙන් පස්සේ. ඒ නිසා අර්ථවත් ජීවිතයක් ජීවත් වීම තමයි වැදගත් වෙන්නේ. මරණයට බය නෙමෙයි. මේ සමහර අය මරණයට බයයිනේ. නේද? මේ මරණය එනකොට බය වර්ග තුනක් එනවා. හරි. දන්නවද මොනවද කියලා? මම්ම කියන්න. එක බයක් තමයි මැරෙනකොට මට කොයිතරම් ශාරීරික වේදනාවක් විඳින්න වෙයිද කියලා. සමහර අය බයයිනේ. ඒගොල්ලෝ දැකලා තියෙනවා නේද? සමහර අය ඉන්නවා මැරෙන්න යනකොට නේද? ශාරීරික වේදනාව විඳින. ඒ නිසා තමයි ඔය සමහර අය සුබ මරණයක් මේ යාඥා කරනවා. ඒ වගේ දේවල් අපි දකිනදී මරණය අවස්ථාවේදී කොයිතරම් ශාරීරිකව වේදනාවක් ඇති වෙයිද කියන බය. නේද? මේ මොහොතේ දෙවනි බය තමයි මැරෙනකොට අපි දන්න කියන අපිත් එක්ක ඉන්න එකෙන් වෙන වෙලා යන්න වෙනවා නේද? ඒ වෙන වෙලා යාමේ බය. තනිවම යන්න වෙන්නේ නේද? දැන් නම් ඉතින් ටෙලිෆෝන් කෝල් එකක් දාලා හරි අහනවනේ ගියාම. දැන් යනකොට ඒව කරන්න බෑනේ. ඒ වෙන්වීමේ බය.
තුන්වෙනි බය තමයි මැරුණට පස්සේ කොහේ නතර වෙයිද කියන බය. කොහේ නතර වෙයිද කියලා දැන් අපිට දැනෙනවා අපි කරන දේවල් අනුව නේද? ඔගොල්ලෝ කරන දේවල් අනුව ඔයගලන්ට දැනෙන්න ඕන කොහේ නතර වෙනවද කියලා. ආ ස්වර්ගයේ නතර වෙනවා කියලා දැනෙනවා නම් හොඳයි. නැත්තම් එහෙම ජීවිතේ වෙනස් කරගෙන අර්ථවත්ව ජීවත් වෙන්න ඕන. ඉතින් මේ ඔක්කොම කාරණා වලට මේ මරණය උදව් වෙනවා වගේම මේ මරණය තුළ අපිට අපේ ජීවිතයේ යහපත්ව ගත කරන්නට අදහසක් දෙනවා. ඉතින් ඒක අපි අයිති කරගන්න එක වැදගත්. ඒ නිසා මරණේ වටිනාකමක් තියෙනවා. මොකද මරණය තුළ තමයි අපි නේද මේ ජීවිතයේ අවසානයේ මරණය වෙනවා වුණාට එතනින් එහාට තව පියවරක් තියෙනවා. ඒ නිසා අපි මේ මරණයට මේ කාලය තුළ ජීවත් වෙන කාලේ අවුරුදු 72 වෙන්න පුළුවන්, 75 වෙන්න පුළුවන්, 120 වෙන්න පුළුවන් අර්ථවත් ජීවත් වුණොත් අපිට පුළුවන් වෙනවා ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න. ඉතින් මේක තීරුම් අරගෙන ජීවත් වීම බොහොම වැදගත්. ඇත්තනම පාද අපි මරණයට බය වෙන්න ඕනේ අපි පාප කරන ඉඳ නේද? නැත්තම් හොඳට ශුද්ධවන්ත ජීවිතයක් ගත කරලා එතකොට මරණයට බය වෙන්න ඕනේ නැහැ නේද අපි? සම්පූර්ණ ඇත්ත. ඔයා පොඩි වුණාට හොඳට අවබෝධ කරගෙන තියෙනවා ජීවිතේ. පව් කරන අය තමයි මරණයට බය. අර පාඩම් කරපු නැති අය විභාගෙට බයයි නේද? පාඩම් කරපු අය විභාගෙ නිකන් බලන් ඉන්නවනේ. ලියන්න ඕන වෙලාවක ලෑස්ති. ඒ වගේ තමයි. මරණයට බය පව් කරන අය. ඉතින් ඔගලොත් මරණයට බය නම් ඒ කියන්නේ එතන පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙනවා. තේරුණාද? ඉතින් ඒ නිසා චනුල කියපු දේ හරියටම හරි. අපි හැමතිස්සෙම හොඳ කරනවා නම් අපිට ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. මොකද අපිට යන ගමන පැහැදිලි. වෙරි ගුඩ්. තව මොනවද තියෙන්නේ? අල්ෆාබ් ජෙසුස්වන්ස් අපිට ගැලවීමක් කර දෙන්න මරණය කියන දේ තෝරගත්තේ. ඔව්. ස්වාමින් වහන්සේට තිබුණා වෙනත් විදියකින් මිනිස්යව ගලව ගන්න. නමුත් දෙවියන් වහන්සේ එහෙම කළේ නැහැ. දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයාව මේ ලෝකෙට එව්වා. කොහොම දෙව්වි? ගවලෙනක ඉපදිලා බොහෝම සරල ජීවිතයක් ගත කරලා ඒ තුලින් පෙන්නුවා කොච්චර දැනෙන විදියට ජීවත් වෙන්න පුළුවන්ද කියලා. අවසානයේදී කුරුසියේ මරණය තුලින් නේද මේ අපිට යම් කෙනෙක්ගේ දුක වේදනාව විඳින තරමින් පෙන්නනවා එයාගේ තියෙන ආදරේ තරම. උන්වහන්සේට බලය ප්‍රකාශ කළ යම් කිසි දෙයක් කරන්න තිබුණා. නමුත් තමන්ගේ මුළු ජීවිතයම පූජා කරලා අපිව ගලව ගත්තා කියන එක අපිට දැනෙනවා වැඩි නේද? තමන්ගේ ජීවිතේ පූජා කරලා අපිව ගලව ගත්තා කියන එක දැනෙනවා වැඩි නේද? මං වෙනුවෙන් මගේ දෙවිදානු ජීවිතේම දුන්නා කියන එක. ජේසුස් මට මං වෙනුවෙන් ජීවිතේම දුන්නා. කවුරු හරි ඔයගොල්ලන්ගේ යාළුවෙක් එයා මං වෙනුවෙන් ජීවිතේම පූජා කළා කියන එක කොච්චර දැනෙන දෙයක්ද? එතින් අපිට දැනෙන උපරිම ආදරය දෙවියන් වහන්සේ පෙන්නලා තියෙනවා. ජේසුස් වහන්සේ පෙන්නලා තියෙනවා මරණය තුලින් ජීවිතයම පූජා කරලා නේද? ඉතින් එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? ඒ උන්වහන්සේගේ ආදරයට ප්‍රතිප්‍රේමයේ දක්වමින් ජීවත් වෙන එක නේද කරන්න ඕනේ? නමුත් අපිට මෙච්චර උන්වහන්සේගේ ජීවිතයම දීලා තියෙද්දිත් අපි ජීවත් වෙන විදිය බලන්න කොච්චර අපි අමනුෂ්‍යකම් එක්කද ජීවත් වෙන්නේ නේද? අපි ගණන් ගන්නෑ, අපි සලකන්නේ ඒ ආදරය ගැන හිතන්නේ. සමහරවිට ඒ ආදරයත් අපි ප්‍රශ්න කරනවා නේද? සමහර අය ඉන්නවනේ ඔයගොල්ලන්ගෙත් යාළුවෝ එහෙලියෝ ඇති ප්‍රශ්න කරනවා ඒ ආදරයත්. ඉතින් මෙච්චර ආදරයක් කරන අපේ දෙවිදානම අපි වෙනුවෙන් ජීවිතය පූජා කරලා තියෙද්දි අපේ ජීවිතය අපි ලස්සනට ගත කරන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ මරණයත් අපේ ජීවිතයට ලොකු පාඩමක් උගන්වනවා. ඒ වගේම තමයි සමහර අය ප්‍රශ්න කරනවා ඇයි මැරෙන්නේ ඔය වගේ දේවල් අහනවා. මේ මරණය කියන එක ඇවිල්ලා මේ ජීවිතයේ අවසාන මරණය ගැන විතරක් නෙමෙයි අපි හිතන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවද මේ අපේ අගේ තියෙන සෛල පවා ඔයගොල්ලෝ හොයලා බැලුවොත් එහෙම වෛද්‍යවරයෙක්ගෙන් අහලා බැලුවොත් විද්‍යාව දන්න කෙනෙක්ගෙන් අහලා බැලුවොත් අවුරුදු 7ක් යද්දි මේව මැරෙනවා සෛල. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ ඉපදෙනකොට තිබිච්ච ඒවා නෙමෙයි දැන් තියෙන්නේ නේද? චනුලට වයස 10යි. 10 නම් ඒ කියන්නේ 7ක් ඉවර වෙනකොට ඒ කියන්නේ දැන් ඔයාගේ ඉපදෙනකොට තිබුණු සෛල නෙමෙයි නේද? මම දන්න තරමට ඔයගලන්ට හොයලා බලන්න පුළුවන් වෙනස් වෙනවා අලුත් වෙනවා. මේක තමයි தත්ත්වය. චේන්ජ් වෙනවා වෙනස් වෙනවා.
මේක තමයි ස්වභාවය. ඒ නිසා අපි කතා කරන්නේ එක මරණයක් විතර අපේ ජීවිතේ හැමදේම වෙනස් වෙවි යනවා. ඒ වගේම තමයි අපි තේරුම් ගන්නට ඕනේ දැන් ඔබ ඔය සලකන ශරීරය යම් මතු දවසක නේද? පසට හැරෙනවා. නේද? ඉතින් ඒ නිසා අපි වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ අපේ ආත්මය ගැන. නේද? මරණයෙන් පසු ජීවිතයට ගමන් කරන්නට මේ ජීවිතේ අපේ උපකාර කරගන්නට ඕන. ලස්සනට ජීවත් වෙන්නට ඕන. අර්ථවත් කරගන්නට ඕන. මොකද මේ ජීවිතේ කෙටි කාලිනයි. එහෙම කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට පුළුවන් වෙනවා සදාකාලික ජීවිතයට ඇතුල් වෙන්න. වැදගත් වෙන්නේ ඒකනේ. අද බලන්න කොච්චර මිනිස්සු ඉන්නවද මේ ලෝකයේ තුල මැරුණා වගේ ජීවත් වෙන. අපි මේ කතා කරන්නේ මරණයේ ශාරීරික ගැන. නේද? ශාරීරික මරණය ගැන. නමුත් ඕගොල්ලෝ පොඩ්ඩක් හොයලා බැලුවොත් තේරෙයි ජීවත් වෙන හැබැයි ආත්මිකව මැරුණා ඉන්නවා. පැවිදිනවා. හැබැයි ආත්මිකව මැරිලා ජීවත් වෙන මල කඳන් දැකලා ඇති. දැකලා තියෙනවද? ජීවත් වෙන මල කඳන් කියලා කියද්දි ඒකෙන් අදහස් කරන්නේ ශාරීරිකව ජීවත් වෙනවා මේ ලෝකේ. සතුටක් නැහැ. අධ්‍යාත්මයක් නැහැ. සැනසීමක් නැහැ. ඔහේ ජීවත් වෙනනම් වාලේ ජීවත් වෙනවා. ඊටත් අමතරව පාපයට ඉඩ දීලා අනිත් මිනිසුන්ටත් කරදර කර කර විනාශ කර කර ජීවත් වෙනා ඉන්නවා. එහෙමයි ඉන්නවා නේද? ඒ නිසා අපි තීරුම් ගන්නට ඕන අපේ ආත්මික ජීවිතය ජීවත් කරවන්න. හරිද? ඒක බොහොම වැදගත්. දැන් තුන් දෙනාට මේ සම්බන්ධයෙන් බොහොම පැහැදිලි වෙලා තියෙන බව පේනවා. ඉතින් දැන් මෙහෙමයි. මේ මරණය ගැන කතා කරද්දී අපි උත්සාහ කරන්නට ඕන ශරීරය වර්ධනය කරගන්නවා වගේම ආත්මය සදාකාලයට ගෙන යන විදියට කටයුතු කරන්න. ඒ නිසා පොඩ්ඩක් උත්සාහ කරන්නට ඕන. දවසේ පොඩි වෙලාවක් හරි මේ ආත්මයට ශක්තියක් දෙන දේවල් වල ලියලෙන්න. භාවනාව ඒ වගේ දේවල් ටික. එතන යාඥාව තුන. ඉතින් අපි ගොඩාක් දෙනෙක් සැලකිලිමත් වෙනවා මේ ලෝකයේ දේවල් ගැන. නමුත් ඒ ලෝකයේ දේවල් ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මම ඔයගලන්ට මේ අද දවසේ මේ ප්‍රශ්නෙට ලස්සන අදහසක් දෙන්න. ලස්සන විතරක් නෙමෙයි අර්ථවත්. ගොඩක් අය හොයනවා ජීවිතේ සැනසීම. නේද? සතුට සහ සැනසීම කියලා අපි කියන. හැබැයි ගොඩක් දෙනෙක්ට සැනසීම ලැබෙන්නේ නැහැ. නේද? සැනසීමක් නැහැ. ඔයගොල්ලෝ ගිහිල්ලා කතා කරලා බැලුවොත් 100ක් එක්ක මේ 100න් 80ක් 90ක්ම ඉන්නේ සිත සාන්තියක් නැතුව. සැටිස්ෆැක්ෂන් එකක් නැහැ ජීවිතේ. සන්තෝෂයක් තෘප්තියක් නැහැ. ඇයි? ඒ අය හොයනවා සැනසීම. අද සැනසීම නැති අය ඉන්නවා. ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට ගෙවල් වලත් ඇහෙනවා ඇති නේද? මට නම් සැනසීමක් නැහැ. වැඩ කරලා මහන්සි වෙනවා, මැරෙනවා, උදේ දාන් සැනසීමක් නැහැ. එහෙම ඇහෙනවද? චනුල ඇහෙනවද එහෙම කතාව? ගොඩක් වෙලාවට අම්මයි කටින් තමයි ඒක පිට වෙන්නේ. ආ එහෙමද? හොඳයි. ඉතින් මේ වගේ කතාවල් ඇහෙනවා අපිට. ගොඩාක් දෙනෙක්ගේ කටින් පිට වෙනවා. ඒ වගේම අපිට ඇසෙනවා. ඇයි මේ ලෝකේ අපි ගොඩාක් දෙනෙක් සැනසීම හොයන. නමුත් අපිට හරි සැනසීම ලැබෙන්නේ දෙවිඳුන් තුල ජීවිතය තුළ. දෙවියන් වහන්සේ තුළට ඇතුල් වෙනකොට තමයි සම්පූර්ණ සැනසීම ලැබෙන්නේ. ඉතින් මේ සැනසීම අපි ස්වර්ගයට ගියාම අපිට අනිවාර්යයෙන්ම ලැබෙන එක නේ. අපි කියන්නේ නිත්‍යාසන්තර්පණය සැනසීම ලැබෙන පිණිස කියලා. ඒ වගේම තමයි මේ ලෝකයේ තුළ අපි ගමන හරියට යනවන්නේ. නේද? මරණය තුළින් නිත්‍යාසන්තර්පණයට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ මේ වයසේ හිටියා වුණාට චනුලට අවුරුදු 10යි. අවුරුදු 12යි 13යි වෙන්න පුළුවන්, 14යි 15යි වෙන්න පුළුවන්. අපිට වයස කීය වුණත් 12 වුණත් 10 වුණත් 7 වුණත් 40 50 60 වුණත් අපි දන්නේ හෙට දවසක් අපිට තියෙනවද කියලා. නේද? අපි මොන සැලසුම් ගැහුවත් අපිට සල්ලි තිබුණත් අපිට ධනිය තිබුණත් බලය තිබුණත් මොන රාජ්‍යයක ප්‍රධානියා වෙලා ජනාධිපති වෙලා හිටියත් හෙට දවස දෙන්න පුළුවන් කාටද? හෙට දවස දෙන්න පුළුවන් කාටද? දෙවියන් වහන්සේට විතරයි. මේ මොන දේවල් තිබුණත් අපිට හෙට දවස නැත්තම් මොකද වෙන්නේ? තේරුමක් තියනවාද? ඒ නිසා අපි උත්සාහ කරන්නට ඕනේ දෙවියන් වහන්සේ තුළ ජීවත් වෙන්න. උන්වහන්සේ අපිට හෙට දවස දෙන්නේ. ඒ නිසා ඒ යථාර්ථයේ තේරුම් අරගෙන ජීවත් වුණොත් මරණය අපිට බාධාවක් වෙන්නෙත් නැහැ, බයක් වෙන්නෙත් නැහැ. අර චනුල කිව්වා වගේ
मरणे गैन बायवेला इंद अवश्य कार्य कहते हुए मित्र में मुकुद स्वामी नुहान से तुलापी न उन्हां से तुलटापी अतुल बिनो मरने समय इन सा वैदिपुर हितान में टोड़ ने हितान ने कदया मामा देवियाँ वहाँ से तुलद जीवात पे ना अब उन्हां से तुलना अब बटो दैनुत जीवने उत्तान उन्हों स्वामी नुहान से के जीवने उत्तान याद दखिल न पुलवा ये वाकी में मेरुनत उन्हां से तुल सदा जीवने याद दखिल न पुलवा इतने नेकता मैं अब तेरुंगा ने टोड़ ओम देवाल गया नहीं तुला बायवेला जीवात पे नोन ने सातुटे जीवात पे सैनसी में गिनो स्वामी वहाँ से तुले गिनो ये तो कोटे अभी तो मारा ने अभियोगी अपने में बाधा वक्त में प्रश्न अपने में तावत्ते का पिया रखी था तेरना ने तो ये मना ना अभी इलाग साथी तावत प्रश्न अके हम हुए ये दिन කොකලන්ට වගේම තවත් බොහෝ දෙනාට ප්‍රශ්න ඇති ඔබේ හිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ප්‍රශ්නයට පිළිතුරක් හොයනවා නම් අපිත් එක්ක හවෙන්නම් උදව් වෙන්න අපි හැමෝම එක්කාසු වෙලා අපේ හිතේ ඇති ප්‍රශ්න විසඳගමු දෙවියන් වහන්සේව අදහගමු සතුටින් ජීවත් වෙන්න ජේසු පිටයි ජේසු පිටයි ෆාදර් මිනිස්යන් හැටියට අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා ඉතින් ඔබට ඇති ඔබේ අනාගතය ගැන අතීතය ගැන සමහර වෙලාවට ඔබේ ජීවිතය ගැන විශ්වාසය ගැන ඒ වගේ විවිධ දේවල් ගැන ඔබටත් ප්‍රශ්න ඇති. ඒව අහන්න කවුරුත් නැතුව ඇති. සමහර වෙලාවට ඒවට ප්‍රශ්නයක් නැහැ කියලා ඔබ හිතාගෙන ඇති. එහෙම ඉන්න එපා. හිතේ තියෙන ප්‍රශ්න අපිට එවන්න. අපි එක්හසු වෙලා දෙවියන් වහන්සේ තුල සොයමු ඒවට පිළිතුරු. එහෙමනම් ඔබේ ප්‍රශ්න එවන්න ක්‍රමය මේකයි. हिते अति प्रश्न वर्बुम रूपाणी नालिकाव नंबर पनस्पह महाभागे पार रागव हिते अति प्रश्न वर्बुम रूपाणी नालिकाव नंबर पनस्पह महाभागे पार रागव मेरे पिनियट ओबे सीलु प्रश्न एवन अपि उत्साह करन्नं हैकी विद्यट एवट पिलितुरु सोयन्न एवगेम तमयि මේ වගේ ජීවිතයේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නටත් ඒ වගේම ස්වාමීන් වහන්සේගේ වචනය දෙන්නටත් මේ වර්බුම් නාලිකාවට ඔබටත් දායක වන්න පුළුවන්. ඉතින් ඔබට ඇති හැකි හැටියට මේ වර්බුම් රූපවාහිනී නාලිකාවට බැතිබර දායකත්වය දක්වන්නට ආරාධනා කරනවා. ඔබත් එක්කාසු වන්න ස්වාමීන් වහන්සේ තුල ජීවිත ගොඩනගන්නට.